අද ඉතාමත් සතුටු දවසක්. අපි ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තු වෙච්ච දෙයක්, මහන්ස් වෙච්ච දෙයක් අද අපිට සාක්ෂාත් කරගන්නට ලැබීම ගැන. ඒ අවස්ථාවේ මම පළමුවෙන්ම සඳහන් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ කෙටි කාලයක් මටත් බොහොම කෙටි කාලයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ විශ්‍රාමික පොලිස් සාමූහික සත්‍ය වශයෙන්ම නීතියානුකූල ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය. අපේ කිසිම අරමුණක් නැහැ නැවත පොලිස් රාජකාරී කරන්නවත්, මේ පොලිසිවලට බලපෑම් කරන්නවත්. මම ඒක ඉතාමත් පැහැදිලිවම සඳහන් කරන්න ඕන. එම කරන්න මට හේතුවකුත් මේ ඊයේ පෙර දවස්වල වුණා. විවිධ පාර්ශ්වවලින් මම හිතන්නේ මේගොල්ලන්ට මේ කාරණය ගැන පැහැදිලි කිරීමක් නැති නිසා අපිට බලපෑම් එල්ල වුණා. කතා කරා, ඔය වැඩේ කරන්න එපා, ඔය වේදිකාවට නගින්න එපා, වාටක ප්‍රතිපාක දකින්න ලැබෙයි කියලා. මට පමණක් නෙවෙයි, සමහර නිලධාරීන්ටත් තිබුණා. අපේ මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධකරණ නිලධාරියට දුරකථන ඇමතුමක් දීලා, ඔයාද මේ කට්ටිය සූදානම් කරන්නේ, ඔයාද මේ කොළඹ ගෙනියන කියලා ටිකක් තර්ජනාත්මකව කතා කරා. බැරිම තැන මිලධාරියා මොණරාගල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල දැම්මට පස්සේ ඔන්න පත්තු වෙලා ඇවිත් කිව්වා, අනේ සර් සමාවෙන්න, මේ පැමිණිල්ල ඉල්ලාත් කරගන්න, අපි මේ අහවල් ආයතනයේ අනේ අපේ නම ප්‍රසිද්ධ කරන්න එපා කියලා. මටත් කතාවල කිව්වා, අනේ සර් ඕක මීට මේ කතා කරන්නත් එපා, නම ප්‍රසිද්ධ කරන්නත් එපා කියලා. ඒ හින්දා තමයි නම ප්‍රසිද්ධ කරන්නේ. අපේ රටේ ජාතික මට්ටමේ බුද්ධි ආයතනකින් තමයි තර්ජන නිලධාරියට ආවේ. අපි එතනදී මීට වසර දෙකකට ඉස්සර වෙලා මේ සම්බන්ධයෙන් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර සහෝදරය ඇතුළු නායකත්වයත් එක්ක අපි දීර්ඝව සාකච්ඡා කරා, අපේ අදහස් ඉදිරිපත් කරා, අපේ ප්‍රශ්න ඉදිරිපත් කරා, අපේ ගැටලු ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරලා ඉවරලා අපි තීරණයකට ආවා. අපි තේරුම් ගත්ත කාරණා කීපයක්. එකක්, ඒ කණ්ඩායම අවංකයි. අද දේශපාලනේ අවංක මිනිස්සු හොයාගන්න නැහැ. දෙවෙනි කාරණය, ඔවුන් ඒ තමන්ගේ අරමුණු වෙනුවෙන් ඕනෑ තරම් කැපකිරීමක් කරන්න පුළුවන් කණ්ඩායම. ඒකත් අද අප සමාජයේ අඩු. එහෙම කැපකිරීම කරන්න අපේ අය කැමති නැහැ. තුන්වෙනි කාර්යය තමයි අපි ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබුණා පැහැදිලිව. අපිට එයින් අදහස් වුණා මේ අය තුල මේ රට ගොඩ නැගීමට කිසියම් සැලසුමක්, ක්‍රියාවට නැංවිය හැකි සැලසුමක් තියෙන බව. ඉන් පසුවයි අපි තීරණය කළේ, හරි අපි මේකට එකතු වෙනවා. ඒ වගේම අපි රට පුරා අපේ විශ්‍රාමික ප්‍රජාව මේට සංවිධානය කරනවා. ඇයි අපි විශ්‍රාමික ප්‍රජාව මේකට එකතු කරගත්තේ? මෙතන ඉන්නේ දශක තුනහමාරක් හතරකටත් අධික කාලයක් තමගේ තරුණ කාලය, තමගේ ජීවිතයේ හොඳම කාලය මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්, මේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමගේ ජීවිතයේ හොඳම කාලය කැප කරපු පළපුරුදු දැනුමක් තියෙන නිලධාරි. මේ කණ්ඩායමට මේ සමාජය තුළ ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්.
අන්න ඒ අරමුණ පෙරදරි කරනයි අපි මේ විශ්‍රාමික පොලිස් සාමූහික ගොඩනැගිලි. අපි විශ්‍රාමික පොලිස් සාමූහික ගොඩනැගුවේ එක් අරමුණක් වෙනුවෙන්. මම කලින් සඳහන් කළා අපි ආයෙ නැවත පොලිස් රාජකාරී කරන කියලා සමහරුන්ට තියෙන පොඩි බියක් එහෙම එකට නෙවෙයි යා. අපි විශ්‍රාමික පොලිස් සාමූහික ගොඩනැගුවේ නීතිගරුක රටක් නිර්මාණය කරන්න. අද අපේ රට නීතිගරුක රටක්ද, නීති හරියට ක්‍රියාත්මක වෙන රටක්ද කියන එක මම පැහැදිලි කරන්නේ, ඔබම තීරණය කරන්න. මෙන්න මෙතනදී අපි විශ්‍රාමික නිලධාරීන් විදියට අපි පෙරමුණ ගන්නවා නීතිගරුක රටක් ඉදිරියේ නිර්මාණය කරන්න ජාතික ජන බලවේගය සමග. නෝනාවරණ මහතුරුනේ, නීතිගරුක රටක් නිර්මාණය කිරීමේදී අපිට කතා නොකර බැරි ආයතන තුනක් තියෙනවා. එක් ආයතනයක් තමයි පොලිසිය. ඊළඟ ආයතනය තමයි නීතිපති දෙපාර්තමේන්තුව. ඊළඟ ආයතනය තමයි අධිකරණය. ඔය ආයතන තුන ස්වාධීනව ක්‍රියාත්මක වෙනව නම් මේ අපේ රටේ නීතිගරුක සමාජයක් බිහි කිරීම අරුමයක් නෙවෙයි. අපි නීතිගරුක රටක් නිර්මාණය කිරීමේදී අපේ පොලිසිය ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඇත්තරම අපේ පොලිසිය නිර්මාණය වුණේ 1868 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය තුළ. ඒ කාලය තුළ පොලිසිය බිහි කිරීමේ අරමුණක් තිබ්බා. ඒ අරමුණ උනේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දේපල ආරක්ෂා කිරීම සහ ඔවුන් ආරක්ෂා කිරීම. ඉතින් ඒ අරමුණෙන් තමයි ඒ පොලිසිය උන් නිර්මාණය කළේ. ආරම්භයේ පොලිසියට බැඳීම ස්වදේශිකයන් ප්‍රතික්ෂේප කළා. කොස්තාපල්වරු පොලිසියට බැඳෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය හමුදාව ගංවලට ගිහිල්ලා ගංවල ඉන්න උස මහත හැඩි දැඩි පුද්ගලයන් බලහත්කාරයෙන් ගෙනලා තමයි පොලිසියට බැඳවා ගත්තේ. ඒ පොලිසිය අධීක්ෂණය කරන්න සුදුසු පුද්ගලයන් ස්වදේශිකයන් පොලිසියට බැඳුනේ නැහැ. ඔවුන් ආනයනය කරා ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල්වලින්. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරා විදේශික සහකාර පොලිස් අධිකාරීවරුන් මේ සේවිතාව. ඉතින් ඒ පොලිසියේ දේශීය තත්ත්වයක් පිළිබිඹුනේ නැහැ. ඒ නිසායි ඒ පොලිසියට එදා ඉඳන්ම මහජන විරෝධී. නමුත් අද අපි කරලා තියෙන වැරද්ද මොකද්ද? අපි නිදහස ලබා ගත්තා. නිදහස ලබාගෙනත් අවුරුදු 75ක් විතර ගියා. නමුත් අපි 1868 ගත්ත ප්‍රතිපත්ති තාම ක්‍රියාත්මක වෙනවා. අනිත් රටවල් බ්‍රිතාන්‍ය නිදහස ලබා ගත්ත විදිහම උන්ට අවශ්‍ය විදිහට ඔවුන්ගේ පොලිසිය නිර්මාණය කරා. අපි එහෙම නිර්මාණයක් වුණේ නැහැ. ඉදා තිබිච්ච බදවා ගැනීමේ ප්‍රතිපත්තිය අදත් තියෙනවා. ඉතින් මේ වෙනස් විය යුතුයි. තත්ත්ව වශයෙන්ම අපිට ජනතාව නිර්මාණය කරන පොලිසියක් අපේ රටට තිබිය යුතුයි. මං ජනතාව නිර්මාණය කරන පොලිසියක් කියන එක තවදුරටත් අපි බැලුවොත් අපි මේ පොලිසිය කියන්නේ මොකද්ද? අපි මේ බලතල කොහෙන්ද අපිට හම්බෙන්නේ?
මහජනතාව සතු පරමාධ පත්තිය බලය. ඒක මානවය මානව ශිෂ්ඨාචාරය එක එක යුග යුග පහු කරලා ඇයිත් අවසානයේ ඔහු කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනකොට තීරණය කරා තමන්ගේ ආරක්ෂාවට කණ්ඩායමක් තෝරලා එයාට තමන්ගේ සතු බාහුබලය දෙන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙමයි පොලිසියට නීති හැදුනේ පාර්ලිමේන්තුව හරහා තවදුරටත් දියුණු වෙලා. ඉතින් අද මේ මහා ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන පොලිසිය ඒ පොලිසියෙන් මහා ජනතාව අපේක්ෂා කරන්නේ මොකද්ද? ඌ වෙන කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඌන් අපේක්ෂා කරන්නේ ඒ තමන් දුන්න බලය සාධාරණව ක්‍රියාවේ යෙදීමයි. ඒ සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවලා තමන් ආරක්ෂා කරයි කියලා. අද සිද්ද ඔය කියන ක්‍රියාදාමය අද අපේ රටේ සිද්ධ වෙනවද? මම ඒට උත්තරයක් දෙන්නේ නැතුව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් හිටියෙන් ඔබ සියලු දෙනාට මම පැහැදිලි කරන්න. මෑතකදී දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 505 ඇල ඉරක් 2019. මේ නඩුවට පාදක වූයේ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ විමර්ශනයකට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න ඉමදුව ප්‍රදේශයට යනවා. ඉමදුව ප්‍රදේශයට ගියාම සැකකරු නැහැ. සැකකරුගේ බිරිඳ ඉන්නවා. මාස කීපයක් වයසදී ලදරුවා ඉන්නවා. බිරිඳගේ අම්මා ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? ඒ තුන්දෙනා අරන් ඇවිල්ලා පැය 12කට අධික කාලයක් රඳවා තියාගෙන ප්‍රශ්න කරලා මානසිකව පීඩාවට පත් කරලා ඔහුගේ ප්‍රකාශ අරගෙන යනවා. මේ ගැන නඩු නිමිත්තදී ඒ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මයා අධිකරණයේ කියනවා ස්වාමිනේ මේක පැහැර ගැනීමක් කියලා. මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ විභාග ඒ ගැන නඩු නිමිත්ත ගැන කතා කරනකොට මේක පැහැර ගැනීමක් කියලා. ඒ අවස්ථාවේ ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ ඒ තිද්දිර සම්බන්ධ නිලධාරීන් මේක පැහැර ගැනීමක් නෙමෙයි, මේගොල්ලෝ අපිත් එක්ක කැමැත්තෙන් ආවේ. ස්වාමිනේ පැහැර ගන්නව නම් අපි පැහැර ගන්න හැටි දන්නවා. පැහැර ගන්නව නම් අපි මේ නිලැඳුම් බඳගෙන ජීප් රථේ යන්නේ නැහැ. ඒ බහිත්‍රාත් අධිකරණයේ නිලධාරියා කරපු ප්‍රකාශය අධිකරණයේදී තම තද්ද බල නිර්දය ලෙස විවේචනයට ලක් වෙනවා. ඒ නඩු තීන්දුවේ තීන්දුව දෙනවා ඒ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් ඒ පෙත්සම් කරුවන්ගේ පුද්ගල නිදහස අහිමි කරා කියලා. ඒ විතරක් නෙවෙයි ඒක විශේෂ සඳහනක් කරනවා ඒ නිලධාරීන් හැසිරලා තියෙන්නේ රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස. රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස පත්‍රවල මම දැක්ක මාධ්‍යවලක වාර්තා කරන ලොකු අකුර. දැන් මම උඩ සඳහන් කරන්නේ අර මහජනතාවගේ බලය මහජනතාව අපේක්ෂා කරන්නේ රාජ්‍ය ත්‍ත්වවාදීන් ලෙස භාවිත මේ පාවිච්චි කරන්නද? අපි විනාශ වෙන්න ඕනේ නැවෙයි. කාල වේලාව ඉක්ම යන්න ඉස්සර වෙලා බං තව කතාවක් කියන්න. 2022 වර්ෂයේ ඔයගොල්ලන්ට මතක ඇති රටේ ලොකු කැළඹිලි ස්වභාවයක් තිබ්බා. මේ කැළඹිලි ස්වභාවය තියදී පිරිස උද්ඝෝෂණය කරා විශේෂයෙන්ම ගාලු මෝදර පිටියේ තරුණයන් කණ්ඩායමක් දිගටම උද්ඝෝෂණය හිටියා. මේ කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහයෙන් එක්තරා මැර කණ්ඩායමක් ගිහිල්ලා පහර දීලා
උන් හෙලව එලවා දැම්මා. ඒක මහජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියේදී මොකද ඊට පස්සේ උනේ? කට්ටිය කොට මතක ඇති. මුළු රටම ගිරිගත්තා. අර මහජනතාව තමන්ගේ සතු බලය තමන්ගේ අතට ගත්තා. හරිද? වාහන ගෙන තිබ්බා. ගෙවල් ගිනි තිබ්බා. පුද්ගලයන් ඝාතනය වුණා. හරි, දින දෙකක් පමණ ගිය තත්ත්වය සමනය වෙන්න. මොකද්ද උනේ? පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තමන්ට සතු බලය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීම. ඇතර මේ ගැන වැඩි කතා කරන්න, එතන අපරාධ නඩු නිමිත්තක් තියෙනවා, ඒක අධිකරණේ කටයුත්තක් තියෙනවා. නමුත් අවසානයේ ප්‍රතිඵලය මොකද්ද උනේ? අගමැතිට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. අමාත්‍යවරුන්ට ඉල්ලාස් වෙන්න තිබුණා. රජය ඉල්ලාස් වෙන්න තිබුණා. අලුතෙන් කණ්ඩායමක් පත් වුණා. ඒක කොතෙක් දුරට තුරදිග ගියානම් ජනාධිපතිවරයාට රටින් පලා යන්න තිබුණා. බලන්න අර පොලිස් නිලධාරියෙක් තමන්ගේ තමන්ට නියමිත රාජකාරිය ඉටු නොකරපු නිසා ඇති වුණු ඡේදවාදී. ඒක බලන්න ලක්ෂණම තත්ත්වය. දැන් මම ඔය කියපු කාරණා දෙකේම කටම වග කියුත නිලධාරීන්. නිලධාරීන්ට මොකද උනේ? තාමත් වෙනවා. තාමත් තනතුරු දරනවා. තාමත් ඒ රාජකාරියම කරනවා. මේකද නීතිගරුක සමාජයක වෙන්න ඕනේ. අධිකරණයෙන් වරද කරුවෙකු බවට ප්‍රකාශිත පත් කරලා ඒ පුද්ගලයා තාමත් ඒ තනතුරේම ඉන්නවා නම් මොකද්ද මේ රටේ නීති ආධිපත්‍යය? ඒක හරියට මලබිනියක් ගෙදර තියාගෙන බూరు ගහනවා වගේ වැඩක්. ඊට වැඩි දෙයක් ඇතර මේ කියන්නේ. මම මේ කතාව කියනකොට මට තව කතාවක් මතක් වෙනවා. උගලන්ට මතක ඇති මේ මෑත වැඩි ඈත කාලයක් නෑ, මෑත 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයක් ඉවරලා මැතිවරණ ප්‍රකාශයට පත් වෙලා යන වෙලාවේ එදින පාන්දර ඉහළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට එකතු වෙනවා. එතනදී ඒ වෙනකොට මැතිවරණ ප්‍රතිඵලත් නිකුත් වෙමින් පවතින්නේ. ඒ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම తాවකාලිකව නතර වෙනවා. නමුත් මේ නිලධාරීන් කණ්ඩායම හැම වෙලා එතනදී තීරණයක් ගන්නවා. රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරලා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ අවස්ථාවට ඒ හිතරේට උපු නිලධාරීන් අතරේ ඉවකට පොලිසියේ හිටිය පොලිස්පතිතුමා, පොලිස්පති එන්.කේ. ලංකම් මහත්මයා එයා එතන ඉන්නවා. ඒ මහත්මයා ඒ වෙලාවෙම රටේ පළාත් නමේ හිටපු ජේසන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සියලු දෙනාට කතා කරලා රටේ ආරක්ෂක තත්ත්වය ගැන මහතර තේරුම් ගියා. කිසිම නීති කඩවීමක් නැහැ, සාමයේ කඩවීමක් නැහැ, සාමකාමී තත්ත්වය තියෙනවා. තේ මහත්තයා බොහොම පැහැදිලිව කිව්වා මේ වෙලාවේ හදිසි නීතිය දාන්න බෑ. හදිසි නීතිය දාන්න තරම් මේ රටේ සාමය කඩවිලා එහෙම තර්ජනයක් සාමයට තර්ජනයක් නැහැ. එවැනි වාතාවරණයක් තුළ හදිසි නීතිය දැම්මොත් ඒ අධිකරණයේ අභියෝගයට ලක් වෙන්නේ. ඒ ක්‍රියාදාමය එතනින්ම නතර වුණා. හදිසි නීතිය දැම්මේ නැහැ. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වුණා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. ආණ්ඩුවක් පිහිටෙව්වා. රට ඉදිරියට දැන් බලන්න ඒ වෙලාවේ ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්තම් මොකද්ද සිද්ධ වෙන්නේ?
රට ආරාජික වෙනවා. ලේ වැගරීමක් තිදුවෙන්ට තිබුණා. ඒ මැතිවරණය ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම මත ලෝකය ඉදිරි අපි අපවාදයට ලක්වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාව නිසා පොලිසියට ලොකු පැසසුමක් රජයෙන් සමාජයෙන් ජනතාවගෙන් ආවා.